හොඳයි අපිට ඊළඟට කරන්න තියෙන්නේ මේ වියලි කෝෂ දැන් ඔයාලා දන්නවානේ වියලි කෝෂ දන්නවා බල්බ් වර්ග දන්නවා නේද ඊට පස්සේ දැන් ඔන වයර් කැබලි ගන්න ඕන වයර් කැබලි ගන්න ඕන ඊට පස්සේ වයර් කැබලි අරගෙන මේ වියලි කෝෂ වලට සහ බල්බ් වලට සම්බන්ධ කරලා බල්බ නිවැරදිව දල්වන විදිය බල්බ නිවැරදිව දල්වන්නේ කොහොමද කියලා තමයි අපි ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ. හොඳයි අපි මාතෘකාවක් ලියා ගන්න. හයි, ඔයාලා කියන්න. Wire සම්බන්ධ කරමින් wire සම්බන්ධ කරමින් බල්බ දල්වමු Barbe dalvemu. Hai, make a then, mama me andineva. Neda, api kerala balano. Hada de, andineva api kerala balano. Ekarisa, muri mapi andineva. Api tandino ada de. Have I make a bohoma pahadili andino? Me yantan chuti at another hariyanne. Kohomadat hariyanne. හරිද? ටිකක් වියලි කෝෂේ ටිකක් ලොකුවට අඳින ගොඩාක් ලොකුවට එපා. නේද? රූල් 4ක වගේ ප්‍රමාණයකට අඳගන්න. ටිකක් ලොකුවට අඳින මේ බල්බ මේ වයර් කැබලි යන තැන නේද? හරියටම තියෙන්න ඕනේ. නැත්තම් මේක තේරුමක් නැහැ ඇඳලා. චූටියට ඇඳලා තේරුමක් නැහැ. හරි අපි මේක කරලා බලන්නත් එපා. තේරුණාද? නැත්තම් කරලා බලන්න බැරි වෙනවා. හරි. එහෙනම් මෙන්න අපි පළවෙනි ක්‍රමය අඳගනිමු. හරි මෙන්න වියලි කෝෂය මේ පැත්ත ධනාග්‍රය ධනාග්‍රයට අපි එකතු කිරීමේ ලකුණ දාමු ඍණාග්‍රයට නේද අඩු කිරීමේ ලකුණ දාමු ඔන්න වියලි කෝෂය තියෙන දැන් මේ විදියට හරිද දැන් බල්බයක් ගන්නවා ආ බල්බය අපි තියන්නේ මෙන්න මෙතෙන්ට මේ අර බල්බය දැන් බල්බය ඔයාලා දන්නවනේ මේ පිටතර අර නේද ලෝහමය කොපුවක් තියෙනවනේ ලෝහමය කොපුව යට තියෙනවා ඊයම් අග්‍රේ මෙන්න මෙතන ඊයම් අග්‍රේ ධනාග්‍රේ ගාවනු පැහැදිලිද ඔයාලට යමග්‍රේ ධනග්‍රේ සර් බලන්නේ ඈ සර් අඳින්නද ඔකත් අඳින්නවද නේද ඊට පස්සේ ඔය මේ තියෙන්නේ පිත්තල කොපුව නේද මේ බල්බය ඔන්න බල්බේ තියපු විදිය බලන්න හොඳට ධනග්‍රේ ස්පර්ශ කරන්න ඕන ඔබ මේක පේන්නේ धनाग्रेट संबंध स्पर्श करोग्रे मत मेती लोहमे संबंध कर वायर कैपेल වයර් කැබල්ලක් අරගෙන බල්බේ දැල්වෙන්න නම් මොකද කරන්න ඕන
වයර් කැබැල්ලේ එක පැත්තක් ඍණාග්‍රය ඍණාග්‍රය වයර් තියෙනවා. අන්න හරි මේ පැත්තේ ඍණාග්‍රයට සම්බන්ධ කරනවා වයර් කැබැල්ලේ එක පැත්තක්. නේද? අනිත් පැත්ත සම්බන්ධ කරන්නේ කොහාටද? බල්බයේ ලෝහ කපුවට. ලෝහමය කපුවට. ලෝහමය කපුවේ ස්පර්ශ කරන්න. ලෝහමය කපුවේ. එවිට මොකද වෙන්නේ බල්බය? ඔව් මේ විදිහට තියපු ගමන් බල්බය මොකද වෙන්නේ? බල්බය දැල්වෙනවා. නේද? බල්බය දැල්වෙනවා. එක වයර් කැලේකට උත්තරත හැකි බල්බය පත්තු කිරීම වයර් දෙකකින් උත්තරත හැකි. ඔව් වයර් දෙකකින් උත්තරත හැකි. ඔව්. මේන්න බල්බය දැල්වෙනවා. මේක කරලා බලමු අපි නේ. හයි මේකේ තව පැත්තක් තියෙන පුතේ. මේකෙම අනිත් පැත්ත. නේද? දැන් ඔයාලා මේක අඳිනකොට ඕන නම් මේ පාට තුනක් යොදා ගත්තොත් හොඳයි. මේ පාට පැන්සල් වලින් අඳිනවනම්. මේ විදියටම මේ ඔය විදියටම ඒ පැත්තටම මේ දෙවියනි කෝෂයේ තියෙන දැන් ඒ පැත්තටම තියෙන්නේ ඔන්න තියෙන මේ ධනාග්‍රය උඩටනේ ධනාග්‍රය උඩ පැත්ත දැන් මේ ධනාග්‍රය මේ ඍණාග්‍රය අනේ දැන් දැක්කනේ තියෙනනේ ඔබ ඒ විදියටමයි स्पर्श मोनाग्रेट ऋणाग्रेट वायर कैबल मुकद करवा එක තමයි මම අහන්නේ මෙතෙන්ටද එකතු කරගද ඔය බල්බේට තියන හරියන්නේ නැ නේ සර් මෙතෙන්ටද මෙතෙන්ට නෙවෙයි ඔව් පොතෙන්ද තියන්න ඕන ඊයමග්‍රේට ලෝහමය කපුවට යමග්‍රේට ලෝහමය කපුවට එද මාරුනාට සර් එකම විදිහට තියන්නේ ඊයමග්‍රේ ඍණාග්‍රේට සම්බන්ධ කරලා නැති තියෙන්නේ දැන් ආයිමත් එතෙන්ට වයර් එක తిව්වට දැල්වෙන්නේ නැහැ නේද ලෝහමය කපුව ස්පර්ශ කරන්න ඕන එවිට තමයි දැල්වෙන්නේ එවිට දැල්වෙන්නේ मुका
බැල්ල වියලි කෝෂයේ ඒ විදිහටම තබන්න. ධනාග්‍රය මේ පැත්තේ ඍණාග්‍රය මේ පැත්තේ. සාර ඔකන්ද ගන්න ඕනද? ධනාග්‍රය බලුබ්බගේ. හරි, ඔන්න තියුවා. ඔය අදක. ආ බල්බය තියන්නේ පුතේ මේ විදියට. මේ බලන්නකෝ බල්බේ තියෙන විදිය. අරවල. අරවල. බල්බය බල්බයේ ලෝහමය කොපුව. මෙන්න මේ ලෝහමය කොපුව ධනාග්‍රයට තරවෙන්න ඕන. ඔව් ලෝහ ධනාග්‍රයට තරවෙන්න ඕන. ධනාග්‍රයට තරවෙල විදියට. මේ ඊයමග්‍රය කොහොම තියෙනවද? ඊයමග්‍රය පේන තියෙනවා. ලෝහමය කොපුව තමයි ධනාග්‍රයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ලෝහමය කොපුව ධනාග්‍රයට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් කොහොමද වයර් කැබල් සම්බන්ධ කරන්නේ? ඊයම් කැබල්ලේ ඉඳන් ඍණාග්‍රයට ඊයම් කැබල්ලේ ඉඳන් ඍණාග්‍රයට very good ඍණාග්‍රයේ සිට ඍණාග්‍රයට සම්බන්ධ වෙනවා. එවිට බල්බය මොකද වෙන්නේ? දැල් වෙනවා. නේද? එවිට බල්බේ දැල් වෙනවා. බල්බය මේ මොකද්ද වියලි කෝෂයේ ඒ විදියම තමයි මේ ඒ විදියටම තියෙන්නේ ධනාග්‍රය උඩ ඍණාග්‍රය යට මෙන්න ධනාග්‍රය බල්බය තබන්නේ කොහොමද දන්නවද? ඍණාග්‍රයට ඊයම් පොපුව ගෑවෙන විදියට. ඍණාග්‍රයට තමයි ඊයම් පොපුව ගාවන්නේ. ඍණාග්‍රයට ඊයම් පොපුව ගාවනවා. ඊයම් පොපුව නෙවෙයි. පිත්තල කොපුව. පිත්තල කොපුව නැත්නම් ලෝහමය කොපුව ඍණාග්‍රය ස්පර්ශ වෙනවා. ඊයමග්‍රය නිදහසේ තියෙනවා මේ. මොකවත් ගෑම ස්පර්ශ වෙලා නැහැ. රයිට් වයර් කැබල් සම්බන්ධ කරන්නේ කොහොමද? බල්බේ දැල් වෙන නම් වයර් කැබල් කොහාටද සම්බන්ධ කරන්නේ? හොඳයි, එවිට බල්බය දැල් වෙනවා නේද? බල්බේ දැල් වෙනවා. සයි වරයි. වරයි. සයි වරයි. සයි වරයි. වරයි. වරයි වරයි. වරයි. සයි වරයි. හරි, අපි ඊළඟ ක්‍රමේ බලමු. දැන් හොඳයි. හරි, නැවතත් පුතේ මොකද්ද? වියලි කෝෂයේ ඒ විදියමයි. ධනාග්‍රය ඍණාග්‍රය මෙන්න ධනාග්‍රය
බල්බය වෙනම තියෙනවා. වෙන බල්බය වෙනම තියෙනවා. මේ තියෙන පිත්තල ලෝහමය කොපුව. ඔව් මේ තියෙන ඊයම් අග්‍රය. ඔව් මෙන්න බල්බය. දැන් තනි වයර කැබල්ලකින් පුළුවන්ද? බෑ වයර් දෙකක් ඕන. බෑ වයර් දෙකක් ඕන සර්. ආව් දැන් වෙනම තියනවා නම් වයර් දෙකක් ඕන. දැන් ඔයාලට පැහැදිලිද නිතරම පිත්තල නැත්නම් මේ ලෝහමය කොපුවට සහ ඊයම් අග්‍රයට නග්‍රයට කියලා ඊයම් අග්‍රයට මේ වයර් සම්බන්ධ වෙනවා. නැත්නම් ඊයම් අග්‍රයට සමහර වයර් කැබිනි දෙකම දැන් මම මේ කියන එක අහගන්න පොඩ්ඩක්. දැන් ඔයාලට පැහැදිලි වෙනවද බල්බයේ අග්‍ර දෙකක් තියෙනවනේ නේද? තැන් දෙකක් තියෙන. ඒ තැන් දෙක නිතරම වියලි කෝෂයේ දෙපැත්තට සම්බන්ධ වෙන්න ඕනමයි. නේද? එක පැත්තකට සම්බන්ධ වුණොත් බල්බේ දැල්වෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් අපි දැන් මේකත් ඒ විදිහම තමයි. එක වයර් එකක් ලෝහමය කොපුවට අනිත් වයර් එක ඊයම් අග්‍රයට. එවිට බල්බේ දැල්වෙනවා. එවිට බල්බේ දැල්වෙනවා. ඕන මේකේ අනිත් පැත්තට. ඕන. ආයි මන් තැඳගන්න. ඒ විදිහටම වියලි කෝෂය සහ බල්බය මේක මෙහෙමත් පුළුවන් පුතේ. එක වයර් එකක් සම්ම මේ දැන් අපි මෙතන ඍණාග්‍රය ඊයම් අග්‍රයට සම්බන්ධ කරේ. ඕන මේ ඍණාග්‍රය පිත්තල කොපුවට සම්බන්ධ කරන්නත් පුළුවන්. නැත්නම් ලෝහමය කොපුවට සම්බන්ධ කරන්නත් පුළුවන්. මේ ඍණාග්‍රය ලෝහමය කොපුවට සම්බන්ධ කරලා ඊයම් අග්‍රය ධනාග්‍රයට සම්බන්ධ කරලා බල්බේ දැල්වෙන. මේ මේකෙම අනිත් පැත්ත. ඒත් බල්බේ දැල්වෙන. මමයි ඇඳ හැම එකක්ම කරලා තියෙන සර්. ඔව් කරලා තියෙනවා. දෙලිවරා. එහෙනම් මේ ටික ගෙදරදී අනිවාර්යයෙන්ම කරලා බලන්න ඕන. දැන් ඔය පොතේ ඇඳට වැඩක් නැහැ. නේද? මේක හරියටම දැල්වෙනවද නැද්ද කියලා තමන් කරලා බලන්න ඕන. නැත්තම් මේ මම කිව්වට මේ ඕක දැල්වෙනවද නැද්ද කියලා ඔයාලා හරියටම දන්නේ නැහැනේ නේද? තමන් මේක කරලා බලන්න ඕන නේ. වයර් කැබලි දෙකයි බැටරි කැබල්ලයි බල්බයයිනේ ඕන කරන්නේ නේ. ඉතින් මේකේ ඔයාලට මේ බයක් වෙන දෙයක් නැහැ. කරන්ට් එක වදින්නේ නැහැ නේද? අර අපේ ප්‍රධාන මේ කරන්ට් එකක් නෙවෙයිනේ මේක. මේ වියලි කෝෂයෙන් එන නේද? ඒක අපිට ඇඟට තේරෙන්නේ නැහැ. ඒ නිසා බය වෙන දෙයක් නැහැ. ඔව්. ඒක නිසා ඔයාලට ගෑන් ළමයින්ටත් ඔන්න කරලා බලන්න පුළුවන්. තමන් කරලා බලන්න මේක මේ වැඩ මේ හැම පින්තූරයක්ම කරලා බලන්න ඕන. පැහැදිලිද? කරලා බලලා දැල්වෙනවා නම් ඔන්න ඔයාලට සතුටු වෙන්න පුළුවන් මේ ක්‍රමේ හරි කියලා. නේ? එතකොට තමයි ඔයාලට හරියටම ඔළුවට මේක යන්නේ. පැහැදිලිද මම කියන දේ? අපි ඊළඟ දවසේ කරලා බලන්න සරුත් කරන මේක. හරිද? ඊට වඩා තව ක්‍රම තියෙනවා. ඒ ඔක්කොම ටික අපි එක දවසක කරමු මම මේ ලේසිම ක්‍රම ටිකක් දුන්නේ. අපි බලමු ආයිමත්. එතකොට එදාට සර් මේව කරලා පෙන්නනවා. අපි තියාගෙන කරලා පෙන්නනවා. හොඳයි පුතේ. එහෙනම් අපේ පරිසරයේ පාඩම මෙතනින් අවසන් වෙනවා. තා පොඩි වැඩ කොටසක් තියෙනවා. ඔයාලට WhatsApp එකට මම ඒක දානවා. ඒක ගෙදරදී කරන්න. හොඳේ?
අයිබෝවන් සර්. අයිබෝවන් සර්.